දැවෙනතුනි ඔබ සියලු දෙනාම දන්න කාරණාව තමයි මේ පාර ගොඩ ගියේ නැත්නම් ඉවරයි ඒක හැම කෙනාම දන්නවද මේක තමයි අන්තිම chance එක ඔබට හම්බෙච්ච මේ මනුස්සත් දැවේ තමයි අන්තිම chance එක ඔබට හම්බෙච්ච මේ අවස්ථාව මිස් වුණා කියන්නේ ඔබ බොහෝ කාලයකට පරදිනවා නැවත ඔබට නැගී හිටින්න කවදා පුළුවන් වේවිද කියලා දන්නේ නැහැ අපි බදා දාපු පිරිසත් එක්ක කතා කළා මේ කාරණාව සම්බන්ධ මම නැවතත් ඔබට ඒක මතක් කරන්න තියෙනවා අපි හැමෝටම තියෙන්නේ එකම එක මගයි. ඔබට දුකයි නම් ඔබට ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවයවත් දුකයි කියලා දැනෙනවා නම් අඩුම තරමේ. මේ කය මහා වේදනාකාරී ස්වභාවයක් තියෙනවා කියලා දැනෙනවා නම් අඩුම තරමේ. අප්‍රිය හා එකතු වෙන ලැබෙනකොට උදා වෙන දේවල් වැය වෙලා යනකොට මහා දාහයක් දුක පෙලිල්ල අසහනයක් දැනෙන බව හැම කෙනාටම දැනෙනවා නම් පිළිතුරු ඕකෙන් නිදහස් වෙන්න තියෙන එකම එකමගයි ඒ තමයි පිළිතුරු හොඳ රස්සාවක් හොයාගන්න එක නේද ඊට පස්සේ කසාදයක් බඳින එක. ඊට පස්සේ දරුවෝ කීප දෙනෙක් හදන එක. රටට ජාතියට වැඩ ඇති දරුවන් කීප දෙනෙක් හැදුවා නම් පින්වදිනේ. ඔබ නිදහස්. නේ? එතකොට නේද ඔබට පුළුවන් එන්නේ පින්වදිනේ? ඇස් දෙක පියාගන්න. ඒ කියන්නේ මිනිස්සු. මට නම් නිදහසේ ඇස් දෙක පියාගත්ත හැකි යක්කේ අපි ලෝකෙට ළමයි හදලා නැන්නේ මේ කරදර කරන්න මිනිස්සුන්ට. එදින මම ඔබට කියන්නේ ඔය මොට්ට මෝල් වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න එපා. ඔය අසත්පුරුෂය විසින් ඔබගේ ඔළුවට දාපු විෂ බීජ පින්විතනේ ඔක්කොම තියෙන්නේ. ඔක්කොම විෂ බීජ. ඔය විස බීජ ඔක්කොම මගේ ඔළුවේ තිබ්බ මං අසත්පුරුෂය ඇසුරු කරන කාලේ. නමුත් පින්විතනේ සත්පුරුෂ සංසේවනේ ලැබිච්ච නිසා අද මම ඉන්නේ සම්පූර්ණයෙන්ම උඩියටගුරු වෙලා. එදා කරපු හැම වැඩම වැරදියට මට දැන් පේන්නේ. යටත් පිරිසෙන් පින්විතනේ එදා බත් කාපු විදිහත් වැරදියට අද මට පේන්නේ. මං අද කියන එදා බත් කාපු විදිහත් වැරදි කියලා. නොදෙදා බත් කෑපි කෙනා තමයි හදාගන්න. හොඳ ලෝකයා කැමති වී ෂේප් එක හදාගෙන ඉන්නනේ බත් කාලා තියෙනවා. නේ හොඳටම දන්නවනේ සිනේ ආයම්පිකෝ කායෝ ඒ වන් ධම්මෝ ඒ වන් භාවී ඒ තන් අනතීතෝති. නේද? ඔය වැහැල්ල තියෙන කය. ඔය බිම් වැටිලා කුණු වෙන කය. පණ දින කාලේ මේ වගේම තිබ්බා. ඔය කයයි මේ කයයි අතර වෙනසක් නැහැ. නැවත ඕකට අන්තිමට වෙන්නේ ඔන්න ඔය ටික. එනම් කවදාකවත් ආස්වාදයේ පිණිස අසුරු කරන්න සුදුසු එකක් නෙමෙයි කියලා අවබෝධ වුණාට පස්සේ පින්වදිනේ දැන් තේරෙනවානේ ඕකට කන්න දෙන්නේ මොන උදෙසා කන්න දෙන්නේ කන්න දෙන්න තියෙන එකම එක දෙයක් උදෙසා ඒ තමයි අතීතෙන් නැගිලාපු වේදනාව දුරු කරගන්නත් අනාගතයේදී වේදනාව වෙන එක අඩු කරගන්න නිර්වාණගාමිනී පටිපදා පුරා ගන්න අවශ්‍යම ශක්තියක් තියෙනවා නම් අන්නේ කාය බලය ලබා ගැනීම පිණිස එහෙම නැතුව මදේ පිණිසවත් අලංකාරයේ පිණිසවත් අඩුතැන් පුරවා ගැනීම පිණිසවත් ශක්තිය සපයා ගැනීම පිණිසවත් ඒ කියන්නේ මදන කුලප්පු එහෙම අහලා දිනන්නේ මද මූට මදනය ගහලා දෙනවද මදන කුලප්පු හැදෙනවා විසේ ගහලා මුන් කාලා තෙල වැහැල්ල මුන්ගේ අහලා නැද්ද ඔය කතා කියනවා ඔය එහෙකටවත් නෙමෙයි පිංගතුනි නමුත් ඒ කාලේ ඇත්තටම කාලා තෙල වැටෙන්නේ නේද කෑවේ එහෙනම් එදා කාපු විදිහත් වැරදි ඇඳපු විදිහත් වැරදි ගෙවල් හදපු විදිහත් වැරදි දෙරේ දුකට මේත් ගත්තු විදිහත් වැරදි ඔය ඔක්කොම වැරදි
අද මට කියන්න අයිතියක් තියෙනවා පින්වතුනි. ඉතින් මේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. ඉතින් මට ඒක කියන්න දෙන්න. ඔබ ඒක පිළිගන්නවද නැද්ද කියන එක ඔබ තීරණය කරගන්න. මම ඔබ නම් මේක පිළිගන්න හෝ නොපිළිගන්න අහගෙනවත් ඉඳී පින්වතුනි. නද ලෝක සත්‍යයන් නම් කේන්තියයි මේ වැහිච්ච ගම. මේ මොනවාද මේ හාඳුරු කියන්නේ හොමිටියොත් මේ ලෝකේ ඉන්න පුළුවන් ඈ කියලා. නමුත් පින්වතුනි ඔය අසත්පුරුෂයෝ කියන එක වචනයක්වත් විශ්වාස කරන්න එපා. පින්වතුනි ඔබ ගෞරව විනාශ කරලා ඉවරයි. ඔබට ගැලවෙන්න බැරි තැනට යනකම් ඔබ අමාරු හැලි වෙරයි. අද මේ ඔබට කියනකොට පින්වතුනි නියම් කන් වල කටු අයිනවා වගේ වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව තමයි පින්වතුනි. ඔබට නිදහස ඇස් පියාගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක ක්‍රමයයි තියෙන්නේ. ඔය අනික් හැම වැඩේම පින්වතුනි බොරු. ඔය එකකින්වත් ඔබ ඔය හොයන විමුක්තිය ඔබට හම් වෙන්නේ නැහැ. ඔබ හොඳටම දන්න ඔබ දුකින් පීඩාවට පත් වෙලා ඉන්නේ කියලා. ඔබ මහා අසහනයෙන් ඉන්නේ පින්වතුනි. ඔබ මහා පෙලිල්ලකින් ඉන්නේ. ඔය පෙලිල්ලකින් ඉන්න ඔබ පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙයි මුදෙසා විවිධාකාරයේ දේවල් කරනවා. කනගාටුවට කාරණාව තමයි පින්වතුනි. ඔබ ඔය කරන කිසිම දෙයකින් පෙලීමට ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. දැන් වයස කීයද? 40යි ගම්මුකෝ. 40යි කියලා කියමුකෝ කොට. average 40යි. ඔබ අවුරුදු 40ක් තිස්සේ කරපු එකම දෙකින්වත් ප්‍රයෝජනයක් නැහැ පිංගත. ආයි මුලින් ඉඳලා කරන්න. ඔබ ඔය අවුරුදු 40ම උත්සාහ කළේ පිංගතනි පෙළීම නැති කරගන්න. නමුත් පෙළීම නැති කරගන්න කියලා හිතාගෙන ඔබ කරපු කිසිම වැඩකින් ප්‍රයෝජනයක් නැහැ පිංගතනි. ඔබට තාම පෙළීම තියෙනවා. මොකද ඔබ පයoverlineයට පිටිකර බෙහෙත් බැඳ අවුරුදු 40ක්. තවම තියෙන කකුලේ ඉදුමම සනീപ වෙලා නැහැ. මොකද වින්දනේ? ඔබ ඔය කරපු හැම වැඩම පෙලීම දුරු කරගන්න කරපුවා නෙමෙයි. පෙලීමෙන් නිදහස් වෙන්න කරපුවා. අසත්පුරුෂයෝ විසින් ඔබට ඉගැන්වීම එකම එක දෙයක් වෙනදෙන පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මේ මේක කරාම එතකොට පෙලීමෙන් නිදහස් වෙනවා කියලා කබලේට ඔබව කබලෙන් අල්ලලා ලිපට දැම්මා. කබලෙන් අල්ලලා ලිපට දාපේ ගාපින් එතනේ කබලේ ඉන්නත් බැරි වෙලා හිටපේ කියලා දැන් ලිපට වැහනට පස්සේ කොහොමත් ඉන්න බැරි නිසා දැන් දිගින් දිගටම අභිසංකාර කර කර අපින් එදෙන මේ ගමන යනවා. කනගාටුවට කාරණාව තමයි පින් එතන ඔබට ජීවත් වෙන්න තිබි අවුරුදු 40යි මාස 2යි. ඔබ අවුරුදු 40ක්ම ජීවත් වුණා. ෆෝනතේ තමාස දෙක ඇතේ දැන් දවසයි දන්නේ කවුරුත් මැරලා නැහැ නේද බලන්නද තාටිහින් කියන්නේ හා ගායක වාදේ ඉතරයි මන්නේ හැමදේම හා ගෑවුත් එමේක මට හරි එයාලා ටිකට් එක හම්බුණා අවුරුදු 65යි මාස දෙකයි පැය හතරක් ආයි වළඳා හිසපෙන් එතුමා එතුමිය යන්න ගියා. කනගාටුට කාරණාවක් නේද? නමුත් ඔබට අදටත් කරන්න වෙලා තියෙන මොකක්ද? නොකළ යුතු දේ. ඇයි? සමාජයේ විසින් පින්වතුනි ඔබ එතනට ගෙනල්ල ඉවරයි. මම මේවා කියනකොට පින්වතුනි සමහරවිට ඔබට දරා ගන්න බැරි වේදනාවක් එන්න පුළුවන්. මොකද ඔබට ගැලවෙන්න බැරි නිසා පින්වතුනි. ඔබ ගහක බැඳලා ඵලයන් කිව්වා වගේ වැඩක් මම මේ කියන්නේ. මොකද හේතුව ඔබට දරුවෝ ඉන්නවා ඔබට සමාජ වාක්‍ය යුතුකම් තියෙනවා කියකිය ඔබ ඒවා එක එකව හදාගෙන ඉන්නවා. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි දරුවෝ හිටපු දෙන් සමාජ වාක්‍ය යුතුකම් තිබුදෙන් ඔබගේ වැඩේ කරන්න ඔබට තියෙන ලොකුම වාක්‍යම තමයි පින්වතුනි ඔබගේ වැඩේ කරගන්නේ. ඔය මෝඩ වැඩ අනිත් ඒවා ඔක්කොම පින්වතුනි. අනිත් ඒවා එකකින්වත් ඔබට පිළිසරණම් වෙන්නේ නැහැ. නේතංකෝ සරණං කේමන් නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. ඕක නෙමෙයි පින්වතුනි බය දුරු කරගන්න තියෙන ක්‍රමේ. ඕක නෙමෙයි විමුක්තිය උදා කරගන්න තියෙන ක්‍රමේ. ওই විදිහට කරයි කියලා කවදාවත් පින්වතුනි සියලු දුකින් අත විදෙන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔබ කරන්නේ මොකක්ද කියන්න? හා කියන්න. රස්සාවට යනවා. කියන්න. ඒකද දුකින් මිදෙන්න තියෙන විදිහ? නේතංකෝ සරණං කේමන් නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. කසාද බඳිනවා කියන්න. මේ ධම්මපදේ ගාතාවත් පාඩම් හිටින්න නැත මත් එක් කියන්නේ මොකද්ද? නේතංකෝ සරණං කේමන් නේතං සරණ මුත්තමන් නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. ළමයි හදනවා කියන්න.
නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති හොඳට මැල්ලුමක් අරගෙන ඉවෙලා පිංගුද හොඳට බඳිනවා මේක දාලා පොල් එහෙම හොඳට දාලා ආගිය නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති පාටියකට යනවා කිය නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති බෝධි පූජාවක් තියෙනවා කිය නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති චෛත්‍යයක් වටේ වන්දනා කරමින් යනවා කිය නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති ඔන්න ඔය වෙලාවට නම් පොඩ්ඩක් උරුජුවල් යනවා ඇති ඈ බෝධි පූජා අපි ඒ කාලේ ඉඳලා තිබ්බ හැඳුනේ බෝධි පූජා ඔබ හැඳේ ඉපදුනේ බෝධි පූජා කියලා එහෙම කියන්න පුළුවන් මම නෙමෙයි පිඟුදේ ඔවා කියලා දෙන්නේ තථාගතයන් වහන්සේ බහුන් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සාබය තජිතා බියෙන් දෙටි ගත්තා වූ මිනිසු බොහෝ දේවල් සරණ යනවා ආරාම රුක්ක චේතිය විහාර මෙදී වනාන්තර පර්වත සරණ යනවා නේතංකෝ සරණං කේ මං නේතං සරණ මුත්ත මං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති මම නෙමෙයි කියලා දෙන්නේ තථාගතයන් වහන්සේ මේ ආරාම රුක්ක චේත්‍යානි කියන රුක්ක කියන්නේ මොනවද බෝධි පූජා තියන්න එපා කිව්ව නෙමෙයි බෝධිගාව හිඟා ගන්න එපා කියලා මේ කියන්නේ. හිරුගේ අපල දුරු වේවා කියේක හිඟා ගන්න එපා බෝධිගාව. හිරුගේ අපල දිනන අපලට හේතු වෙලා අපලේ ඒ හේතු නිරුද්ධ කරන්න එතකොට අපල දුරු වේ. බෝධිගාව හිඟා කෑවා කියලා කවදාවත් ඒවද සාහනයක් හම්බෙන්නේ නැහැ. එනනම් ඒවට විරුද්ධව කතා කරනවා නෙමෙයි මේ මම කියන්නේ. දැන් ඒ වගේ වෙලාවට මේ නිවන සාක්ෂාත් කරගන්න යනවා කියලා කියන්නේ පින්වදෙනි මේ සියලු දුකෙන් අත මිදෙන්න යනවා. සියලු දුකෙන් අත මිදෙන්න යන කෙනාට තියෙන පිළිසරණ මොකද්ද? දැන් ඔබගේ ජීවිතේ ඊයේ උදේ පටන්ගෙන රෑ වෙනකන් කරපු දේවල් වලින් මට කියන්න පින්වදෙනි ඒතංකෝ සරණං කේ මං ඒතං සරණ මුත්ත මං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති කියලා කියන්න පුළුවන් එක වැඩක් යන්නේ. සමහරුන්ගේ ඇති භාවනා කළා නම් බණ ටිකක් ඇහුවා නම් ඒ හරි. එකෙන ඒක තමයි ඒතංකෝ සරණං කිය මං කියන්නේ ඔන්න ඕක තමයි මොකද්ද බිය දුරු කර ගන්න තියෙන ක්‍රමේ ඕක තමයි විමුක්තිය ලබන්න තියෙන ක්‍රමේ ඔන්න ඔය ක්‍රමයට කළොත් එහෙම සීල දුකෙන් අත මිදෙන්න පුළුවන් ආ එහෙම කියලා කරපු එක දෙයක් කියන්නේ ඉතින් පොලිටික හැදුවා පොලිටික ගන්න පොලිටික වික්කා ළමයා ඉස්කෝලේ දාන්න ගියා ළමයා වරන්ගෙන ආවා ළමයාට කන ටික උයලා දුන්නා ළමයාගේ ඇඳුම් ටික හේදුවා වැරදි ගියා ගෙදර ආවා ඊළඟ රෑ පාටියක් තිබුණා ඒකට ගියා නැත්නම් මීටින් එකක් තිබුණා රැස්වීමක් තිබුණා ඒ රැස්වීමට ගියා පන්සලේ ගිහලා බෝධි පූජාවකුත් කියලා ආවා හා දැන් මම කියන්නේ ඒතංකෝ සරණං කියේ මං කියන්න පුළුවන් මොකටද කියලා තථාගතයන් වහන්සේ ඒතංකෝ සරණං කියේ මං කියලා දේශනා කරලා තියෙන එකම කාරණාවක මොකද්ද යෝජ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තානි අරිය සච්චානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ටං එකම් මග්ගං දුක්ඛූප සමගාමිනා නේද බුදුන් දහම් සංගුන් කෙරෙහි සරණයටපත් වෙනවා බුදුන් දහම් සංගුන් සරණ යනවා ඒ කිව්වේ බුද්ධ සරණ ගච්ඡාම කිව්වද නැහැ සද්ධර්ම ශ්‍රවණිය තුල පින්වදෙන තථාගතයන් වහන්සේ කවුද කියලා යම් ප්‍රමාණයකට දැනගත්තා ආර්ය සද්ධර්මයේ මොකද්ද ආර්ය මහා සංඝයා කියන්නේ කවුද කියන එක හරි ආකාරව දැනගත්තා උන්වහන්සේලාගේ සරණ ගියා ඒ කියන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා නසා ගැනීම උදෙසා කළ යුතු දේ කරන්න පටන් ගත්තා සරණේ ගියා. චත්තානි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. චතුරාර්ය සත්‍ය පිළිබඳ. පළවෙනි දැකීමෙන් දැකගත්තා. සම්මප්පඤ්ඤාව පහළ කරගත්තා. අවිද්‍යා තෘෂ්ණා නැසීම නිසා අවශ්‍ය ප්‍රඥාව පහළ කරගත්තා. පළවෙනි ස්ටෙප් එකට ආවා. මොකද්ද? දුක්ඛං දුක්ඛ සමුප්පාද. මෙන්න දුක්ඛාරිය සත්‍ය මේ තියෙන දුක්ඛාරිය සත්‍ය කියන්නේ දුකට හේතුව මේ තියෙන දුක්ඛ සමුදය ආරිය සත්‍ය දුක්ඛ සත්‍යතිකම මෙන්න දුක්ඛ නිරෝධ ආරිය සත්‍ය අරියං චට්ඨංගිකම් මග්ගං මේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක්ඛූප සමගාමින මේක තමයි දුක්ඛ නිරෝධ කිරීමේ මාර්ගය ඒතං කෝ සරණං කේ මං ඒතං සරණ මුත්ත මං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති ඔය තියෙන ඔන්නෝක තමයි දුක සියලු දුක් නිවාරණය කරගන්න තියෙන ක්‍රමය
එහෙනම් පින්වතුනි නිකම්ම කල්පනා කරලා බලන්න. ඔබ මේ ජීවත් වෙනවා ජීවත් වෙනවා ජීවත් වෙනවා. පින්වතුනි දුකයි 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 කියකිය ජීවත් වෙනවා. කවදාකවත් ඔබට දුකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව පින්වතුනි ඔබ දුකෙන් නිදහස් වෙන්න ඕන එක නෙමෙයි ඔය කරන්නේ. කෙසුත් සුදු වෙලා තව ටිකක් මැරිලා යයි පින්වතුනි. දැන් ඔබ ඒත් කරන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙන්න ඕන ක්‍රමය නෙමෙයි. ඒක නිසා පින්වතුනි ඔබට දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. මට කරන්න දෙයක් නැහැ බෙන්ගතුනි. මට ඔබට කියන්න විතරයි පුළුවන්. මම ඔබට උදව් කරන්න පුළුවන්. ඔබට ඔළුව හැදුනා නම්. නමුත් අසත්පුරුෂයා විසින් ඔබගේ ඔළුව හදලා ඉවරයි. ඒක නිසා බෙන්ගතුනි මේ කියන්නේ වැන් 100%ක්වත් ඔබට වැටහෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ කාරණා බෙන්ගතුනි. දුකින් නිදහස් වෙන්න ඕනේ විදිහ නෙමෙයි ඔය. ඔය කරන එකකින් දුකින් නිදහස් වෙන්න බෑ. ඔබගේ දරුවා ඉස්කෝලේ යවන්න පුළුවන් තරම් හිඟදනි. යවලා හොඳ ලෝකෙක කරන්න. එතකොට දුකෙන් නිදහස් වෙයිද? තව සමාජයේ ඔළුව හදලා ඉවරයි නේද ඔබගේ? ළමෙක් වුණා හොඳට ඉගෙනගෙන ඉන්නලා හොඳට ලොකු ඉස්කෝලේකට ගිහිල්ලා හොඳට යුනිවර්සිටි ගිහිල්ලා හොඳ ඩිග්‍රී එකක් අරගෙන හොඳ කසාදයක් කරන හොඳට ළමයි හදාගෙන. එහෙමද? හදලා ඉවරයි ඔළුව. බ්‍රාහ්මණයා පින්වදනි. බ්‍රාහ්මණයා කියන්නේ ඇත්ත ඇත්ත බ්‍රාහ්මණයා නෙමෙයි. අර බමුණා කියන එක නේ. බ්‍රාහ්මණයා කියන්නේ වෙන එකක් නෙන්නේ. බමුණා කියන්න බෑ නේද? මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ. අසත්පුරුෂයා කියලා තමයි කියන්නේ. අසත්පුරුෂයා විදිහින් පින්වදින මේ සමාජය ආක්‍රමණය කරලා ඉවරයි. බ්‍රාහ්මණයා ගැන දැනගන්න ඕන නම් දම්පදේ බ්‍රාහ්මණ වගේ ગાත 41ක් තියෙනවා මේ වෙනේ කියලා බලන්න. ආන් ඒ අය තමයි බ්‍රාහ්මණයා. ආකෝ සම්බද බන්දංච අදුට්ඨෝ යෝති තික්කති කාන්ති බලම් බාලානිකන් තමහම් රෝමි බ්‍රාහ්මණ. වෙයින් බම් බ්‍රාහ්මණයා කියන්නේ මෙන්න මෙයා. අනුන්ගෙන් ආකෝ සම්බද බන්දන ඉවසනවන. ඉවසීම නැමැති බලයනිය මුදුන්පත් කරගෙන කටයුතු කරනවන. ආන් මේක තමයි මම බ්‍රාහ්මණයා කියන්නේ කියලා සතාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ ඔක්කොම කාර්යද කියති. ආර්යයන් වහන්සේලාට. ඒ අඩුම තරමේ ආර්යයන් වහන්සේලාට. බ්‍රාහ්මණ නාමයෙන් ආමන්ත්‍රණය කළා. එනේ උත්තම බ්‍රාහ්මණත්වයෙන් නෙමෙයි මම මේ කියන්නේ. සමාජ සම්මතේ බ්‍රාහ්මණ කියලා කොටසක් ඉන්නේ. ආන්ගේ බමුණු මත පෙන්වන්නේ මේ සමාජයට ඇවිදෙන්න. ඒක නිසා උගත්කම තමයි වටිනවා කියලා හිතාගෙන. නමුත් මේ මුතුනේ දුකෙන් නිදහස් වෙන මාගේ ඒක නෙමෙයි. ඔබ ඔබගේ ජීවිතය නිකන් අපරාධේ නාස්ති කරගන්න. බොහෝ දෙනෙක් නිකන් නිස්කාරණේ ජීවිතේ නාස්ති කරගන්න. විශේෂයෙන් මම මේ තරුණ පිරිසට කියන්නේ පෙන්වන්නේ. ඔබ තාම ජීවිතේ සම්පූර්ණයෙන්ම නාස්ති කරගෙන නැහැ. ඔබ නාස්ති කරගන්නමින් ඉන්නේ. මැදිවියටපත් වෙච්ච අය බොහෝ ප්‍රමාණයක් දැන් නාස්ති කරගෙන ඉවරයි. දැන් ඔබට ගැලවෙන්න ඕනවත් ගැලවෙන්න බෑ පෙන්වන්නේ. යදන් වලින් ඔබ බැඳලා තියෙනවා. නමුත් මම ඔබට කියන්නේ යදන් පිටේ තියෙද්දි හරි කමන්නේ නැහැ පින්වතුනි ඔබ මග වඩා ගන්න. දවසක ගැලවෙන්න පුළුවන් වුණොත් ගැලවෙන්න. හොඳට මතක තියාගන්න කිසිම කෙනෙකුට නිදහතට කාරණා විදිහට කිසිවක් ඉදිරිපත් කරන්න බෑ. අන්තිම හරියම යන්නේ. නිදහසට කාරණා නැහැ. ඔබ මොන තත්ත්වයකටත් මොන විදිහට කටයුතු කළත් පින්වතුනි රටේ මහා නායකයෙකු වුණත් කරන් දෙයක් නැහැ. මොන රටම පාලනය කරන කෙනා බවට පත් වුණත් කරන්න දෙයක් නැහැ. ඔබ ඒ කරන්නේ පින්වද නේතං කෝ සරණං කේමන් නේතං සරණ මුත්තමන් කියන කොටස. ඕක නෙමෙයි පින්වද දුකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය. අනිත් එක තමයි පින්වද දුකෙන් නිදහස් වෙන්න අපිට කාලයක් දීලා තියෙනවා. පින්වද මේ කාලේ තමයි ඔබ කාදාමන්නේ දවසින් දවස මොහොතින් මොහොත. උදාහරණ කතාවක් අපි ගත්තා. එක්තරා මිනිහෙක් ඉන්නවා පින්වද හිරගෙදරක. මරණ දඬුවම් නියම වෙලා. හෙට එල්ලල මරණ. එයාගේ නෑදෑය හිත මිත්‍රාදී පිරිස ඔක්කොම එකතු වෙලා ඉවරලා. ඒ බන්ධනාගාරයේ ඉන්න ප්‍රධානියට පගාවක් දෙනවා. ලක්ෂ 50ක් එකතු කරලා ඉවරලා එයාට ගිහින් දීලා කියනවා. අපේ ඥාතියාට හිරෙන් පැනලා යන chance එක දෙන්න කියලා. බන්ධනාගාර ප්‍රධානියා ලක්ෂ 50 අරගෙන කියනවා මට එහෙම chance එකක් දෙන්න බෑ. මං ඕනනම් නිලධාරියෝ ටික ඔක්කොම meeting එකකට කැඳව ගන්නවා. රැස්වීමකට මං කැඳව ගන්නම් ඒ වෙලාවේ ඔයාගේ ඥාතියට කියන්න පැනලා යන්න කියලා. දැන් මේකට එකඟ වුණා. ඥාතියටත් කිව්වා. සල්ලිත් ගෙව්වා. ඔන්න පින්වදනේ.
මගේ කය දෙකයි තුනයි කියනකොට පැය පටන් ගන්නවා. හරි? එකයි දෙකයි තුනයි. ටික් 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 ටික්. මේ මොකද්ද මේ යන්නේ? මේ ඔරලෝසෙ මොකද්ද මේ කියන්නේ? මේ කාලේ අරයි යනවා. මේ හිරෙන් පැන ගන්න තියෙන පැයක් කාලයක් තියෙන හිරෙන් හන ගන්න තියෙන කාලේ යනවා. යාළුවා කියනවා මං ඊයරයි නිදාගත්තේ නැහැ. මං නිදිමතයි. මං පොඩ්ඩක් නිදාගෙන ඉන්න හැරෙන්න. ඔරලෝසෙ කටුවක් කියනවා මාත් ඊය නිදාගත්තේ නැහැ බල ඊයරයි එළියනකම් මාත් එමෙන්න මාත් පොඩ්ඩක් නිදාගන්නද? ඔබේ ඔරලෝසු කටුව කැරකෙනවා. ඔබට දීලා තියෙන පැයයි හිරෙන් නිදහස් වෙන්න. වේදන ඒකේ සමහරු. සමහර ඉර කාර්යෝ. අත එහෙම මෙහෙම කළා. පොඩ්ඩක් තිගර්ලා. පුෂප් 10ක් විතර ගහලා. මොකදද? අර ඉබ කපන්න. පවරගෙන මම ඉබ කපන්න ටිකක් ඩිග්‍රී එක සඳහා ඉගෙන ගන්න ඕනේ. නිග්‍රහකෙම අරගෙන මම ඉබ කපන්නවා. සිංහසනේ පැය දුන්නේ. දැන් ඔබ මට කියන්න සිංහසනේ ඔය පැය ඇතුලේදී ඉබ කපන එක කරන්නේ නැතුව වෙන විකාර කර කර ඉන්න කාට ඔබ මොකද්ද කියන්නේ කියලා? හයියෙන් කෑ ගහලා කියන්න සිංහසනේ. කියන්නේ ඉබ කපන එක හැරෙන්න වෙන මොකක් කරපේ කියලා මොනවද කියන්නේ? පොල් බූරුව. තව මී හරක්. තව සයිකේ කියවා කිව්ව හැකි. තව හුණු හරපත් කිව්ව හැකි ඔන්න. නේද? මටත් එහෙමම කිව්ව හැකි බින්දනේ. මම ඒත් කියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න බින්දනේ පැයයි තියෙන්නේ. එක්ස්කියුස් නැහැ. පැය. කළා නම් කළා නැත්නම් ඉවරයි. අනේ මට මගේ අම්මයි තාත්තයි බලා ගන්න තියෙනවා. කළා නම් කළා නැත්නම් නැහැ. මං අනුකම්පාවයි. අනේ වට අපි බලන් තියෙනවා. ආ බලාගන්න. අපේ සීයා උත්පලේ මට බලා ගන්න තියෙනවා. ආ බලාගන්න බලා. මං අනුකම්පාවයි පින්වදින. නමුත් පස්සේ තියෙන මොකක්ද? ඔබගේ පිනට ගන්න පුළුවන් උනේ ඔය ආයු කාලේ විතරයි. ඒ කියන්නේ අර 150ක් ප්‍රධානියට දීලා පින්වදින ගන්න පුළුවන් උනේ කොච්චරයිද? පැයයි. ඊයේ රෑ නිදාගත්තා කියන එක ඔබට නිදාගත්තේ නැහැ කියන එක ඔබට නිදාහතර කාරණාවක් විදිහට දෙන්න බෑ. මොකද අපිට ගන්න පුළුවන් උනේ පැයයි. ඔය පැය ඇතුළත නිදාහස් වුණොත් නිදාහස් නැත්තම් හෙට ඔබ එළලා මරනවා. මේ මොනවද ඒ කරන්නේ? මේ කියන එක වදින වඩුයි තින් ඔසිනේ ඔබට හේතුව තමයි අසත්පුරුෂය විසින් ඔබගලුව කාලා තියෙන. ඔබගලුවට දාලා දැන් නිච්චයි සුඛයි අත්තයි සුභයි මේ හේතියත් එකයි ඒ හේතියත් එකයි කොයි හේතියත් එකයි අපිට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන්නේ. තාලි ටිකක් යහමෙන් දිනන ඕන් තරම් සතුට වෙන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ සිංහද. නමුත් ඇත්ත කතාව තමයි මේක. ඔබට නිදහස් වෙන්න ඔය ආයු කාලය දීලා තියෙනවා. මේ විදිහට මේ ආයු කාලයෙන් 3න් 2කට වඩා වියදම් කරපුවා හැමෝම මෙතන ඉන්න. සමහර 99ක් වියදම් කරලා ඉවරයි. දැන් පුතාගේ වයස කීයද? 13යි. පුතාගේ වයස 13යි 99ක් වියදම් කරලා ඉවරද කියලා කොහොමද දන්නේ? 80ක් වෙනවනේ දෙකට. එහෙම දන්නේ නැහැ මේකද මොකද දීලා තියෙන ආයු කාලය කොච්චරද කියලා දන්නේ නැහැ. ඒකයි හුංජි දරුවෙක්ව ගත්තේ උදාහරණෙට. මෙතන හැමෝම හිතන්නේ ආ වයස කයනේ කියන්නේ අවුරුදු 60 විතරයි ඔය කියන්නේ නැත්තේ. අයි 100 3න් 2ක් විතර මෙතන ඉවරයි කියලා. නෑ නෑ 99ක් ඉවර වෙන්න පුළුවන් අවුරුදු 13 පුංචි දරුවා. සපෝට් එකයි තියෙන්නේ. තව 101යි. මම තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද කරන්න කියලා. මේක තමයි ඇත්ත. නමුත් මේ ඇත්ත වහගෙන ඔබට ජොලිය ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ බින්දනේ කරුඹෙට මුණ දෙන්න වෙනවා. ඒක නතර කරන්න බෑ. ඉතින් ඒකයි බින්දනේ මැරිලා බල්ලු වෙන්න කලින් මම මේ ඔබට මේවා කියන්නේ. මැරිලා මල පෙරේත වෙන්න කලින් මේ ඔබට කියන්නේ. උනාට පස්සේ මේවා කියලා වැඩක් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබට නිදහස් වෙන්න දීපු කාලේ තමයි ඔබ ඔය යූස් කරන්නේ. මම හැමදාම හිටි හිර ගෙදරින් මම මේක පොඩ්ඩක් අතු ගාලා හැම නිදහස් වෙන්නකෝ. ඇසිකිලි කැසිකිලි හේදුවෙත් නැහැ. ඒ ටිකත් හොදලා එහෙම නිදහස් වෙන්නකෝ. ඇඳුම් ටික නවල කරලා තියලා නිදහස් වෙන්නකෝ. තේරෙන්නේ ඔබට මං කියන එක වැටහෙනවද? ඔබට තියෙන එක chance එකයි මේ. ඒක කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ.
මොකද පැය පටන් ගත්තා පින්විතනේ මේ පැය ඉවර වෙන වෙලාව ඔබ දන්නේ නැහැ ඒකයි. ඔබට පේනවා පින්විතනේ නිලධාරී අරහෙන් එනවා. ඒතකොට ඔබට හිතාගත්ත හැකි පැය ඉවරයි කියලා. කපණ එක නතර කරලා හිමියට ගිහිලා ආපහු ඉඳ ගන්න තියෙන්නේ. හෙට. ඒක එළිලා මැරෙන්න හෝ. විදුලි පුටුවේ ඉඳ ගැනීම හෝ. මොනවා හරි දෙයක්. ඔබට සිද්ධ වෙයි. මොකද කරන්නේ මොනවා කරන්නද නේද ඇයි මට කියලා කොච්චර වකීම් දිනවද හාමුදුරනේ නේද මං කොච්චර කරුණාවන්තද කියලා මං කියන එක නේන්න කරගෙන යන්න වාක්‍යෙ ඔබට මොහොතකට හිතෙන්නේ නැද්ද පිංගදෙනි ඔබට මේ අවස්ථාව නැති වෙච්ච ගමන් ඔබගේ මුළු සසරම ඉවරයි කියලා මදරේනේ මට මේ දැනෙන හැඟීම ඔබට මේ ලීක් කරගන්න විදිහක් නැතුව මම මේ ඉන්නේ මේ එන හැඟීම මේකෙන් මට ඔබට දෙන්න පුළුවන් නම් ඔබ එක්කෙනෙක්ව මෙහෙ යන්නේ අම්මල 1000ක් ඔත්පලේ හිටියත් ඔබ යන්නේ නැහැ පින්වදින හේතුව මොකද ඒ තරම් භයානක කතාවක් මම මේ කියන්නේ ඔබට මේ දිනන්න තියෙන එකම chance එක පින්වද එකම chance එක ආයි මේක ඉන්නේ කල්පකොටි සතසහස්රයකට පස්සේ ආන්නේ chance එක තමයි පින්වදින ඔබට මේ මිස් වෙන්නේ ඒකයි මම විශේෂයෙන්ම කියන්නේ පින්වදින ඔබගේ අහිංසක දරුවාට පුළුවන් තරම් මේ දහම දිනේ දරුවාව මේ පැත්තට තල්ලු කරලා දාන්න පින්වදින ඔබ ගිය පාරේ අරයි යන්න එපා දරුවංග ඔබ ওই මහා ලොකු දුර පාර කියන්නේ පින්වදින ගිහිල්ලා ආපහු දැනක් ඔබ පොඩි කාලේ ඉඳලා ජීවත් වෙලා පින්වදින විභාග කරලා අරව මේ ඔක්කොම කරලා ඉන්නේ සිට ගිහිල්ලා පින්වදින මහා ලොකු මහා උගතේක ඉඳලා ගිහිල්ලා පින්වදින දැන් මොකද වෙලා තියෙන්නේ දැන් අවුරුදු 60ක් වෙනකොට දැන් ඔබට හිතලා තියෙනවා ඒක නෙමේ පාර ඔය කොහොම කළා දුකෙන් නිදහස් වෙන්න බෑ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මේකෙන් කියලා. දැන් ඔබ ඇවිදලා තියෙනවා. පින්වදින අවුරුදු 60 ඉඳලා දැන් පල්ලම් බහිනවා අය. දැන් කොහේ ඉඳවද පල්ලම් බහින්න තියෙන්නේ? ගියා. පුදුමාකාර උඩක් ගිහිල්ලා ඉරලා පින්වදින දැන් ඔබ පල්ලම් බහින්න බලන් ඉන්නවා. ඔබට පල්ලම් බහ ගන්න බෑ පින්වදින ඔබ බහින්න කලින් ඔබ මැරෙයි ගොඩක් දුරට. තියයි ඔච්චර උඩ නගන්නේ පින්වදින ඔබගේ දරුවා. සමාජ විරෝධී මම මේ කියන ඒවා. ඒකයි මම කියන්නේ සමාජ සීලී පිරිස් මෙහෙන්න එපා. නිවන් දකින්න ඕන නැහැ. සමාජවාදී ආදි වශයෙන් ඒ පිරිස් මෙහෙන්න ඕන නැහැ. ඒ ගතියට ගතිය ගැලපෙන අය නේද ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. මෙතනට එන්න ඕනේ. පින්වදින නිවන සාක්ෂාත් කරගන්න ඕනේ විතරයි. මේ බණහන්න ඕනෙත් නිවන සාක්ෂාත් කරගන්න ඕනේ විතරයි. අනිත් කිසිම කෙනෙක් මේ බණහන්න එපා. මොකද නිවන උදෙසා දේශන බණ නිවන දකින්න ඕනේ විතරයි නහන්න ඕනේ. මේ දණි කරම නිවන උදෙසා මේ තියෙන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. පින්වදින ඔබට ලැබිච්ච කාලය ඔය වැය වෙන්නේ. මේක කරගත්තේ නැත්තම් ඉවරයි. කඩ උත්තර නැහැ බෙගදේ ඊටපස්සේ ඉවරයි. කෙලිම කියන්නේ ඉවරයි. ඒක නිසා අපි කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න මේ ඔබට ලැබිච්ච කාලය තුළද ඔබ ඔය ඒතංකෝ සරණංකේ මං කියන ඒවාද කරන්නේ නැත්නම් නේතංකෝ සරණංකේ මං කියන ඒවාද කරන්නේ කියලා. ඔබට ගොඩ යන්න තියෙන වෙලාව පින්වදින මේ තියෙන ඉතින් ඒ වෙලාවේ මේක ගොඩ දාගත්තේ නැහැ කියලා කියන්නේ ඔබ පරදිනවනේ අනිවාර්යෙන්. ඔබගේ ජීවිතේ වැඩි හරියක් කරන්නේ පින්වදින නේතංකෝ සරණංකේ මං කියන ඒවානේ. ඕක නෙමෙයි මේ නිවැරදි තියෙන මඟ කියලා සදාගතයන් වහන්සේ දේශනා කරපු ටික තමයි ඔබ කරන්නේ. එහෙම කළා පින්වදින ඔබ සසරේ නිකන් අපරාධ අනාත්ම වෙනවා. ආයි මනුෂ්‍ය ජීවිතය හම්බෙන්නේ නැහැ පින්වදින. මේ මනුෂ්‍ය ජීවිතය හම්බුනේ පින්වදින ලොකු පිනක් පරිසම් දීලා. ආයි පාරක් මනුෂ්‍ය ජීවිතය හම්බෙන්න තරම් පිනක් ඔබ තුල තියෙනවා කියලා හිතාගන්න අමාරුයි. ඒක නිසා මේව හරියට තේරුම් ගන්න. ඔබට මනුෂ්‍ය ජීවිතයක් හම්බුනේ පින්වදින ඔය කිසි දෙයක් කරන්නේ නෙමෙයි. ඔබ සුගති ලෝකෙක ඉපදුනේ කිසි දෙයක් කරන්නේ නෙමෙයි. මම දෙවරුන්ටත් එක කියන්නේ බ්‍රහ්මීන්ටත් එක කියන්නේ. ඔබට විතරක් නෙමෙයි. දිව්‍ය අබ්‍රහ්මයයි ලහන් ඉන්නවා නම් ඒ ඇත්තන්ටත් එකයි මේ කියන්නේ. ඔබට සුගති අත්බැවයක් හම්බ වෙලා තියෙන ඔය කරණිය කර කර ඉන්න නෙමෙයි. මොකද පින්වදින සුගතියේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පින්වදින සුගතියේ ඉන්න කෙනාට පුළුවන් කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න. කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම තුල පින්වදින සුගතියේ ඉන්න කෙනාට පුළුවන් තව තවත් සුගතියට යන්න. එහෙවත් පරම සුගතිය එහෙවත් නිවනට යන්න.
හොඳට මතක තියාගන්න සතර අපායට වැටිච්ච කෙනාට ඔය එකක්වත් නැහැ. සතර අපායට වැටිච්ච කෙනා පින්වදනි පොලිමේ බලන් ඉන්න ඕන එයාගේ විපාක ගෙවිල ඉවර වෙනකන් ආපහු සුගතියකට එන්න. බල්ලෙකුට බණ කියලා පෙන්නන්න පින්වදනි ඊළඟ අද්දවේස් මිනිස්සෙක් වෙන්න. පුළුවන්ද? පුළුවන්ද? බෑ. අවවාද කරන්න බල්ලට. පුළුවන්ද? බෑ. අවඩෝ බල්ලෙකුට පුරුදු කරා පින්වදනි අද්දෙකෙන් කකුල් දෙකෙන් හිටගෙන අද්දෙක උස්සගෙන මල් වට්ටියක් අරගෙන ගිහලා බුදුහාඳුර ගාව තියලා අර ඉස්සරහා කකුල් දෙක නවලා වන්දනා කරන වගේ මේක හදන්නේ. දැන් ඌවක පුරුද්දක් වශයෙන් හැමදාම උදේට කරනවා. ඕක බලන් ඉන්න මීහරකට තේරෙනවා මොකක් කියලාද? ආනේ මේ බල්ලා කරන්නේ මූණන් ඊළඟ අද්දවේ සුගතියකට යනවා. ඔබට නම් එහෙම තේරෙන්නේ නැහැ. මම මීහරකට තේරෙනවා. මූණන් ඊළඟ අද්දවේ අනිවාර්යයෙන් සුගතියට යනවා. මේ බලන්නකො මිනිස්සුවත් කරන්න නැති දේවල් කරන්න බාන මල්වට්ටි අරගෙන ගිහිල්ලා තියලා වඳින හැටි. ඒකෙන් ඌ බල්ලෙක්. ඒක බලාගෙන මීහරක මොනවා කිව්වද? මීහරක කිව්වේ සතාට නෙමෙයි. මම මීහරක කියන්නේ සතාට නෙමෙයි සිංහද. අපි යන සමාජය කියන්නේ මම මීහරකෙක් මුණන් කියන්නේ. ඒ කියන්නේ මේ අන් දෙකක් එහෙම තියන වල්ගයක් කියන එක කියලාද? නෑ. පල් මෝඩේකට කියන නම් නෙමෙයි මීහරක බූරුවා. නේ? සත්තුන්ට කියන්න නෙමෙයි අර පල් මෝඩෙන්ට කියන නම්. එහෙනම් මෙවැනි පල් මෝඩේකට පේන්න පුළුවන් මේ සත්‍යානං අනිවාර්යෙන් ඊළඟ අද්දවේ සුගතියකට යයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ පින්වදින. සත්තුන්ගේ පුරුද්දට ඕන එකක් පුරුදු කරන්න පුළුවන්. දැන් කපුටට බැරිය. කපුටට පුරුදු කරන්න පුළුවන් නේද මාල කඩන්න? කපුට ඇති කරන්න තහනම් කළා දිනේ ඒකනේ. කපුටට පුරුදු කරන්න පුළුවන් මාල කඩන්න අරව මේවට. ඒගොල්ලෝ පුරුදු කරන්න පුළුවන් එකම මේ සප්පින්වදින උට මේ සවිඥානික වෙන අදහසක් නෙමෙයි ඒක. එනහ හොඳට මතක තියාගන්න. පින්වදින සතර අපායට වැටිච්ච එක වැටුනම තමයි ආපහු සැරයක් එයාට ගොඩට එන්නේ. එයා පොලිමේ ඉන්න ඕනේ. දැන් මනුස්ස ලෝකේ ඉන්න ඔබට දිව්‍ය ලෝකෙට යන්න ඕන නම් පින්වදින මම යන්න පාර කියන්න. ඔබ තවත් කෙනෙක්ගෙන් ඒ පාර දැනගත්ත හැකි. බ්‍රහ්ම ලෝකෙට යන්න ඕන නම් යන්න පාර කියන්න. අරූපෙට යන්න ඕන නම් යන්න පාර කියන්න. නිවනට යන්න ඕන නම් යන්න පාර කියන්න. ඒ කියන්නේ පින්වදින සුගතියට ආපු ඔබට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබලා එතනින් එහාට යන්න පාරක් තියෙනවා. නමුත් දැන් ඔය කියප එකක්වත් පින්වදිනේ අර සතර අපායින් ඉන්න කෙනාට කරන්න පුළුවන්ද? සතර අපායින් පෙරේතේ හත්තිගුණ්ඩ පෙරේතය ගන්න. අර යකඩ ගුලි 60000 වැටෙන්න කලින් අපිට අක්ගල බණ කියනවා. අනේ චදුක අනන්තය. තේරෙනවද උඩ? නෑ. අර ගිනි ගත්ත සිවුරු පාත්‍ර සහිතව ගිජ්ජකූට පර්වතේ වැඩි ට්‍රිප් එකක් ගිය කට්ටිය මතකද? වික්ෂුනි සාමනීර සාමනීරි ශිෂ්‍යමානුක ශිෂ්‍යමානවිකා උපාසක උපාසිකා කියන පිරිස් ගිනිගත සිවුරු පාත්‍ර සහිතව ගියේ. දැන් බණ කියලා පුළුවන්ද ගලව ගන්න? අවිති මන නරකාදී දුක් විඳින බල කියන ගලව ගන්න පුළුවන්? ඔය එකක්වත් පින්වදින බණ කියලා ගලවන්න බෑ. සතර අපායේ ඉන්නේ. සතර අපායට වැටිච්ච කෙනාට පින්වදින එයාගේම පිහිට විතර දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඇතන එයාගේ පිට නෙමෙයි. එයාට එයාගේ පිටවත් නැහැ දැන්. එයාට දැන් තියෙන්නේ මොකද්ද? එයාගේ විපාක ටික ගෙවිලා. ගෙවිලා. ඒක ගෙවෙන්නේ කල්ප කෝටි 7000කට පස්සේ නම් පින්වතුනි එතනින් පස්සේ තමයි එයා ආයි සුගතියකට එන්නේ. එයාව සුගතියකට ගන්න වෙන ක්‍රමයක් නැහැ. පෙරේතයන්ට පින් දෙන්න බෑ පින්වතුනි. ඔය ඥාති ප්‍රේත කොටසට ඔබ පින් දෙන්න. හොඳට මතක තියාගන්න. තිරේ සතර අපායක ප්‍රේත කියන කොටස ඉන්න ප්‍රේතනිකාය කියන කොටස. ඒකට ඥාති ප්‍රේතයයි දෙන්නේ. නැතම වෙයිද අපි තින්දිලා ගොඩ දාන්නේ ආවද නේතෝ ඒ ගොඩ දාන්නේ ඥාති ප්‍රේත කියන කොටස මිස අපි වෙන සතර අපායික ප්‍රේත කොටස රයිති අය නෙමෙයි ඒගොල්ලෝ එහෙනම් සතර අපායට වැන්නොත් වැන්නම තමයි පින්දුනේ ආයි ගොඩ එන්න බෑ ඔබ ඉන්නේ සතර අපායේ ගැත්තේ ඔබ ඉන්නේ කාම ලෝකේ පින්දුනේ ඔය කාම ලෝකෙම තමයි සතර අපායේ තියෙන්නේ කකුල පොඩ්ඩක් ලිස්සුවා නම් හරි පින්වදින මොකද ඔය ගැට උණු ඉඳගෙන තමයි පිනුම් ගහන්නේ ඔබට නිදහස් වෙන්න පෑයක් දීලා තියෙනවා ඔබ මොනවද ඒ කරන්නේ ඔබ හිතලා බලන්න ඔය කරන එකක්වත්
අර කියපු කොටස හැරෙන්න. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මහන්සි වෙන කොටස හැරෙන්න. ඒක තුනේ අනිත් හැම එකක්ම. නිකන් අපරාධේ. අපරාධ වැඩ. තේරුමක් නැති වැඩ. ඉතින් ඔබට විවිධාකාර දේවල් ඔළුවට එනවා ඇති පින් එතන නේද? එහෙම කොහොමද හඳුනේ? ඉතින් කාල විල ඉන්න එපා මොනවා කරන්න? ඔව්. මට කියන්න තියෙන මොකද්ද? ඔව්. කියලා තමයි කියන්නේ. ඉන්න හිටින්න ගියත් දොරක් තියෙන්න එපා හඳුනේ. ඒ විදිහ අය පිළිවෙලකට තියාගන්න එපා. අපි බෞද්ධ විදිහට එහෙම නෑනේ හඳුනේ. මොකද? ඔව්. මට වෙන කියන්න දෙයක් නැහැ නේ මේකදී. මොකද ඔබ කියන එක හරිනේ. ඇයි කාට අනුවද? අසත්පුරුෂයා සහ අසත්පුරුෂ මත දරාගත්ත ඔබට අනුකූලව ඒක හරි. ඒක නිසා මට කියන්න දෙන්නේ. ඔව්. මොකද ඇත්ත කතාව මොකද්ද? නැහැ. ඇත්ත කතාව ඒක. ඉතින් ඔබට තියෙන පුළ එක එක જાතිය වැඩ. හඳුනේ මම තමයි මේ මෙතන මේ ඔක්කොම පාලනය කරගෙන මේ කටයුතු ඔක්කොම කරගෙන මටයි කරන්න වෙලා තියෙන්නේ මහා ශිෂ්‍ය පිරිසකුත් මම පාලනය කරගෙන මම දැන් මට එහෙම කියන්න බුලන්නේ ඈ මේ මහා ශිෂ්‍ය පිරිසකුත් පාලනය කරගෙන මෙතන ඉන්න එන පිරිස 2000 3000කට ඒ ඔක්කොම බලලා මේ තියෙන හැම එකක්ම බලලා එහෙම කටයුතු කරන් තියෙනවා ඉතින් ඒක නිසා මට එහෙම මග වඩා ගන්න අමාරුයි මං නම් බින්දෙනි මගේ හිතට කවදා හරි ඕකාවත් මම මගේ කන්ට ගහ ගන්නවා මගේ හිතට ඕක එන්නේ නැහැ කවදාවත් මොකද තියෙන්නේ මං එච්චර පරාර්ථකාමී කෙනෙක් නෙමෙයි. ලෝක සත්‍යය හිතන්නේ පරාර්ථකාමීත්වය කියලා නේද ඔකට? ඈ? මේකෙන් පරාර්ථකාමීත්වය කියන්නේ ඔකට නෙමෙයි. ඔය තියෙන්නේ බෙන්දෙනි පෙළීමෙන් නිදහස් වීමක්. නමුත් මිනිස්සු ඔකට ලස්සන වචනයක් කියන මොකද්ද? හරි පරාර්ථකාමී මිනිසා. නැහැ. ඔය පෙළීමෙන් නිදහස් වෙනවා. වෙන මගේ නිවෙනට බාධා වන්නම් පෙඟතුනි මම මේක ස්වාමීන් වහන්සේ නමක් එක්කවත් ඉන්නේ නැහැ මුන්නාන්සේලා මට නිවන් දැක්කත් එක නැතත් එක මට ඕනේ මොකද මට නිවන් දැක්ක සි නේ ඈ බලන්නකෝ ඒ අදහස් වල තියෙන කැත එහෙමනේ හිතන්නේ මේ දෙන ඔය අදහසේ ඉන්නේ නැති කිසිම කෙනෙකුට මේ ශාසනයෙන් පළ ප්‍රයෝජනයක් ගන්න බෑ ඒකෙන් කියන්නේ මුන්නාන්සේලාට භාවනා කරන්න එපා කියලා අතිංග ගහ මම භාවනා කරනවා කියලාද? ඒකද කියන්නේ? නෑ පින්වදිනේ. මගේ විමුක්තිය සරස ගන්නවත් මට උවමනාවක් නැත්නම් මං කොහොමද පින්වදිනේ තව කෙනෙක්ගේ විමුක්තිය සරසන්න උදව් කරන්නේ? විමුක්තිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් පින්වදිනේ විමුක්ති රසය කියන එක මාත්‍රයක්වත් දඳුරන්නේ නැති කෙනෙක් කොහොමද පින්වදිනේ තව කෙනෙක්ගේ විමුක්තිය උදෙසා කතා කරන්නේ? විමුක්ති රසයේ විඳින්නවනේ ඔක්කොටම කලින් මාත්‍රයක් හරි මාත්‍රයක් හරි විමුක්ති රසයේ විඳින කෙනාට තමයි පිංගුදෙන හිතෙන්නේ මේ අනිත් ලෝක සත්‍යය පවුනේ මේ ලෝක සත්‍යය ගලව ගන්න බෑ මේ මිනිසුන්ට පිස්සු නෙමේ මොනවද මේ කරන්නේ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය නෙමේ මේ කිසිම කෙනෙක් ගමන් කරන්නේ කියලා මෙදින එක මගයි තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි වෙන මොකක් කළා හරියන්නේ නැහැ ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඔය කරගෙන යන මේ ක්‍රියාදාමය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා කොතනද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අප්ලයි වෙන්නේ කියලා දැන් ඔබගේ දරුවා ඉස්කෝලේ යනවා එක එක පාර වසරවල නැති. දැන් මට කියන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය ඇප්ලයි වෙන දරුවා කොතනද? දරුවා නිකන් කාලේ නාස්ති කරනවා නේ සිංහත. ඉතින් ඔබ කියලා දීලා තියෙන මොකක්ද? දරුවට කාලේ නාස්ති කරගන්න. මුතේ ඔබට ලැබිලා තියෙන ජීවිතයක් පුළුවන් තරම් කාලේ නාස්ති කරගන්නේ මුතේ අපි වගේ 60 පෙන්නහම වරෙන්. ඒකට හරි උජාරුවෙන් ඇවිල්ලා පින්වදින කපනවා වගේ පෙන්නනවා. දැන් මම මේ වයස කාටද දොස් කියනව නෙමෙයි. මැදි වියයට දොස් කියනව හැම නෙමෙයි. ඒ මොකුත් නෙමෙයි. මම කියන්නේ අන්තිමට කරන්න වෙන්නේ ඔච්චරයි. කපන වගේ පෙන්නනවා. ටිකක් කපනකොට මොකද වෙන්නේ? නේ යන්තම් ඉබ්බගේ ඉබ්බව යන්තම් කැපෙන්න පටන් ගන්නකොටම කවුරු එනවද? ඔෆිසර්ස්ලා එනවා. නියෝදාරින් එනවා. මීටින් එක ඉවරයි. ආයුධ ගත සෙවලු දෙන්නෙක් පිංගුදින ඔබේ කුටිය දෙපැත්තෙන් ඉන්නවා. හිර මැදිරිය දෙපැත්තේ ඉන්නවා. ආයි කවදක නිදාසෙන් හම් වෙන්නේ නැහැ මොකද හේතුව? හැමෝගාම තිබ්බ සල්ලි ටික විඳන් එලා ඉවරයි. ලක්ෂ 50ක් ඉඳන් උනා. ඉවරයි. ඒ කියන්නේ පිංගුදින ඔබගේ පින ඉවර වුණා.
ඒ පින ඔබ ප්‍රයෝජනෙන් ගත්තේ නැහැ. ඒකයි මම කියන්නේ ඔබ පින් කළා වැඩකුත් නැහැ. ඇයි? පින් කළා පින්දෙන පින් ඵලය ලබනවා ඒක මුක්ති විඳ ගන්න. ඒකට පිනක් නැහැ. අපුත්තක සිටුවරයෝ වගේ තමයි ඔක්කොම. මම මේ ටික රිදෙන්න කියන්නේ බින්ද රිදෙනවා නේ ඔබට? රිදෙනවන්නේ මම රිදෙන්නම තමයි කියන්නේ මේ. ඔය මාත් එක්ක අමනාප වුණාට මට ප්‍රශ්නයක් නැහැ බින්ද. මම රිදෙන්න මේ කියන්නේ. හේතුව තමයි බින්ද ඔබ ඔබගේ යුතුයකම හරියට කරනවානේ. මම මගේ යුතුයකම කරනවා මේ. මම කවදාකවත් පැවිදුණාට පස්සේ බඩකින් ඉඳලා නැහැ. සිවුරු නැතුව ඉඳලා නැහැ. ගෙදර සේවරක් නැතුව ඉඳලා නැහැ. ලේඩ වේදක් නැතුව ඉඳලා නැහැ. ඒ කියන්නේ ඔබ ඔබගේ යුතුයකම හරියටම ඉෂ්ට කරනවා. මම කල්පනා කරනවා මම මගේ යුතුයකම නිෂ්ට කරන්නේ නැත්තේ.